ඔබේ එක්මාසයක් නොනාසිටියොත් කුමක් සිදුවේද? හැම උදෑසනකම හෝ රාත්‍රියකම වැදගත් ගමනක් යන්න කලින් එහෙමත් නැත්නම් ක්‍රීඩා තරගයකින් පසු ස්නානය කරන එක අපි කාටත් පොදු දෙයක්. ඒ වගේම සමහරුන්ට ඒක ආගමේම කොටසක්. වැඩි බාර ගන්නක් ස්නානය කිරීම ඔබව දිව්‍යමය තත්ත්වයකට පත් කරනවා නම් ඔබේ ශරීරයේ වැඩිම ප්‍රතිහාර දක්වන සේවකයෙක් වේවි. සාමාන්‍ය මිනිසෙකු තමන්ගේ ජීවිත කාලයෙන් අවුරුද්දම වැය කරන්නේ මේ ස්නානය කිරීම සඳහා. ඒත් චර්ම රෝග විශේෂඥයන්ට අනුව මේ ප්‍රමාණය නම් ඉතාමත් වැඩි. ඒත් කොහොම හරි ඔබට ඕන දුගදකින් තොරව ලස්සන පෙනුමට ඉන්න නේද? ඇඟ අදුල්ලනකොට කුණු, දහඩිය, අහිතකර බැක්ටීරියා ඉවත්ව යන බව ඇත්ත. ඒත් ඒකම අපේ සමතෙත්ත තබා ගන්න ස්වභාවික මේද වර්ග හා ලිපිඩ වර්ගද ඉවත්ව යනවා. ඔබ නාන තරමට ඔබේ ශරීරයට මෙම තෙත්ත තබා ගන්න සෞඛ්‍යමය බැක්ටීරියා වලින් පිරවීමට ඇති කාලය අවම කරවනවා. ඒත් ඔබ නාන එක නවතා දැමුවොත් ඔබේ ශරීරයේ ඒ විසින්ම පිරිසිදු වී තිබේවිද? ඒක ඔබට සෞඛ්‍ය සම්පන්න වේවි. අනිත් අයට කෙසේ වෙතත් ඔබ ස්නානය කරන එක නවතා දමා දින 3ක් ගතවීමත් සමග ඔබටම මේ වෙනස් වීම වැටහේවි. ඔබගේ සම වීලි බව දැනේවි. ඔබගේ කෙස් ඇලෙන බවට පත්වේවි. මෙම ක්‍රියාවලියේ ප්‍රගතියේ පළමු අදියරේ විදියට කෙස් පසුපසට පීරූ විට ඒ දැන්වලම වෙනස් නොවී තිබීමෙන් සනාථ වේවි. මෙහෙම දින 5ක් නොනා සිටියොත් ඔබ යම් කාවලයක් තුළට ඇතුල් වීමට පෙර අන් අයට ඔබේ දුගතින් හඳුනාගත හැකි වේවි. ඔබ මේ අභියෝගය ඩියොඩ්‍රන් කිසිවක් පාවිච්චි කිරීමකින් තොරව බලාපොරොත්තු වෙනවා නම් මේ සල්ලිවලින් ටී-ෂර්ට් එකක්වත් ගෙන එය ඇඳගෙන යන්න. මොකද ඔබගේ දහඩිය බලලම් නිසා ඔබට එක ඇඳුමක් අඳින්න සිදුවන්නේ එකපාරයි. දින 10ක් ගත වෙනකොට ඔබගේ පනාවද ඉවත දමන්න සූදානම් වෙන්න. මොකද ඒ වෙනකොට ඔයාගේ කේස් හොඳටම ඇලිලා ඝන වෙලා පනාවක් කිට්ටු කරන්නවත් බැරුව යාවි. මේකේ හොඳ වගේම නරකක් තියෙනවා. නරක දේ නම් ඔබගේ හිස හොඳටම කසන්න පටන් අරගෙන ඔබ ඕනම දෙයක් භාවිතා කරමින් සහනයක් සොයාවි. හොඳ දේ නම් ඔබගේ හිසකේ මුල් වලට ළඟ වී නොහැකි තරමට ගැට ඇති වෙලා තියෙන නිසා ඔබගේ ඔළුවේ කතරම් හිස්සොලි තියෙනවද කියලා දැනගන්න නොහැකි වෙන එක. විසිවන දිනේ වෙනකොට ඔබ මනුස්සයෙක්ද කියලාවත් අඳුනා ගන්න අමාරු වේවි. ගෙදර අය, යාළුවන්, ඔයා ජීවත් වෙන විදිය ගැන නම් සතුටට පත් වෙන එකක් නැහැ. ඔබටද ඔබගේ දුකද දරාගෙන සිටින්න බැරි තත්ත්වයකට පත් වේවි. දිවාරය නොතකා ඔබ ඔබගේ වියළුණු සම කැසීම නිසා තුවාල ඇති වේවි. සුබ පැතුම්. ඔබේ වයස අවුරුදු 13 දීමෙන් ඔබේ කුරුල්ල ඇති වේවි. දැනටම අදහර දමන්න හිතුවට ඒත් පොඩ්ඩක් ඉන්න. මාසයක් ඔබ නොනා ඉඳලා ජලයේ පමණක් නැම සිදු කළොත් ඔබේ සමයේ හිතකර බැක්ටීරියාවන් නැවත ප්‍රතිස්ථාපනය වේවි. ඔබගේ කුරුල්ලා ඉබේටම නැති වී ගොස් ඔබේ සම ඔබ හැමදාම නානවට වඩා පැහැපත්ව දීප්තිමත්ව තිබේවි. මේ දේවල් සිදුවන නිසා මාසයක් නොනා සිටියාම මොකද කියලා හිතනවාද? ඒත් නැහැ, ඔබගේ දුකට තවමත් තියේවි. සාමාන්‍ය දහඩියවල සුවඳක් නැති වුණත් දහඩියවලින් මේදාම්ල හා ප්‍රෝටීන නිපද වෙනවා. ඔබේ සම මතු පිට ඉන්න බැක්ටීරියා මේවා මත යැපි ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා සිදු කිරීමේදී ඉතා ඉවසාගත නොහැකි දුගදක් හමනවා. ඔව්, ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම සමන් භාවිතා කරන්න, ස්නානය කරන්න, ඒත් හැකිනම් නාන වාර ගන්න අවම කරන්න. ඔබ ජීවත්ව සිටින කාලයෙන් අවුරුද්දම නනා කාලය නාස්ති කරගන්නේ මොකටද? එලෙස නිදහස් කරගන්න කාලයේ මේ වගේ තවත් වීඩියෝස් ටිකක් බලන්න. ඉතින් මේ වගේ අධ්‍යාපනික වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න කැමති නම් පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා subscribe කරන්න මගේ YouTube channel එකට.